අරසත් මුල්ම අරසත් තමයි දුක කියන කාරණය. දුක කියන්නේ මොකද්ද? ඔබතුමිය කිව්වා උදේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන් ආයික්වීම පංච උපාදානස්සනේ කන්දේ නිත්‍ය වචන ගැනීම නිසා සකස් වෙන්නා වූ දුක. ඉතින් දැන් ඔබතුමිය ඔය කියන්නේ ඔය දුක ගැන. තේන්න? ඉතින් දැන් ඔය දුක ඇති වෙන්න හේතුව මොකද්ද? තෘෂ්ණාව. තේන්න? කුමක් කෙරේ තියෙන තෘෂ්ණාවද? රූපය කෙරේ තියෙන, වේදනාව කෙරේ තියෙන, සංඥාව කෙරේ, සංස්කාර විඥානය කෙරේ තියෙන තෘෂ්ණාව. ඉතින් තෘෂ්ණාව වැඩි වෙන්න නෝනා අපි දුක වැඩි කර ගන්න. ඒ නිසා අපි මේ ලෝකේ උප්පත්තියක් ලැබුණා නම් ඕන අපේ සංස්කාරන්ට අදාළව අපි උප්පත්තිය සකස් කරගන්න තියෙනවා. කෙනෙක් කෝටිපතියෙක් වෙලා උප්පත්තිය ලබන්න පුළුවන්. තව කෙනෙක් දුප්පත් පැල්පත උප්පත්තිය ලබන්න පුළුවන්. නමුත් නෝනා ඒ අපි කරගත් ආ වූ සංස්කාරයට අදාළවයි අපි උප්පත්තිය ලැබෙන්නේ. ඒ නිසා අම්මා තාත්තා දුප්පත් නිසා අපි දුප්පත් වුණා නෙමෙයි. අම්මා තාත්තා පෝසත් නිසා අපි පෝසත් වුණා නෙමෙයි. අපේ ගිය ජීවිතයට අදාළව සංස්කාරයන් අනුවයි මේ ජීවිතේ අපි උපදි සිද්ධ වුණේ නෝන. ඒතකොට ගිය ජීවිතේ අපිට සකස් වෙන අවසාන චුති සිතට අදාළවයි අපි මේ ජීවිතේ අම්මාව තේන්නේ කරන්නේ. දැන් අපි කියමු ඔබතුමිය ගිය ජීවිතේ මිනිස්සෙක් කාන්තාවක් වෙලා ඉන්න ඇති. ඒතකොට ඒ කාන්තාවක් වෙලා ඉඳලා ඔබතුමිය අවුරුදු 80ක් 90ක් ජීවත් වෙලා මැරෙන වෙලාවේ සකස් වෙනා වූ අවසාන චුති සිත දිනවා. ඒකට මොකක් හෝ පින්කමක් නැත්නම් මොකක් හෝ කුසලයක් තමයි උපාදානය වෙන්නේ. ඊට සමාන්තරමයි ඔබට මේ මව් කුස ලැබුණේ. නමුත් ඔබට ගිය ජීවිතේ ඊට වඩා ශක්තිමත් කුසලයක් උපාදානය වුණා නම් ඔබ මීට වඩා මහා ප්‍රභූ පෞලකයි උපත්ති ලැබන්නේ. මොකද අවසාන චුතිසිතට අදාළවයි උපත සකස් වුණේ. ඒ නිසා දැන් ගිය ජීවිතේ ඔබට මීටත් වඩා දුර්වල හිතක් නම් සකස් වුණේ, දුර්වල කුසලයක් නම් මතකෙට ආවේ, ඔබ මීටත් වඩා පල්ලිහතනකයි උපත්ති සකස් කරගන්න. එහෙනම් ගිය ජීවිතේ අවසාන චුතිසිතට අදාළව සකස් වුණා වූ කුසලයට අදාළවයි අපිට මේ ජීවිතේ ලැබුණේ නෝන. එහෙනම් ඉතින් අපි කොතනකවත් ලැබුණ දෙයට ගැටෙන්න අවස්ථාවක් නැහැ. මොකද කොතනකවත් බුදුරජාණන් වහන්සේ කියනවා අපිට අසාධාරණයක් සිද්ධ වෙලා නැහැ කියලා නෝන. අපි කරපු දේ අපිට ලැබිලා තියෙනවා. ඉතින් කරපු දේ අපිට ලැබෙද්දී ලැබෙන දේ අපිට මදි නම් අපි කරන්න ඕනේ වීරයෙන් තව තව කුසල් දහම් වැඩි කරගෙන මේක වැඩි කිරීමේ මාර්ගයට යොමු වෙන එක විතරයි. එහෙම නැතුව ගැටෙන සිතක් ඇති කරගන්න මොහොතක් පාසා තව තව අපි ගැටෙන ස්වභාවයටමයි යන්නේ. මොකද මිනිසයා ගැටෙනවා කියන්නේ ගැටෙන මොහොතේම නෝනයා ආයුෂ වර්ණයේ සැපේ බලේ හීන කරගන්නවා. මොකද හිත ගැටෙනවා කියන්නේ ලේ ධාතු අපිරිසිදු වෙනවා හැම වෙලාවෙම. ගැටෙන ගැටෙන මොහොතක් පාසා අපේ ලේ ධාතු අපිරිසිදු වෙනවා. ලේ ධාතු අපිරිසිදු වෙන මොහොතක් පාසා ආයුෂ වර්ණයේ සැපේ බලේ අපි හීන කරගන්නවා. අපි යම් ජීවිතයේ ඉදිරියට එන ප්‍රශ්නයකදී අපි ගැටෙන හිතක් සකස් කරගා ගන්නවා කියන්නේ අකුසලයේ උදෙසා අපි තව අකුසල් सिद्ध करेगान ऐसा कोतने को आप अपे जीवित या पिटे वैरदी मक सिद्ध वेला नहें अपि कलाऊ दे अपि लाभलती येनो ऐसा लाभुन दे अपि सातुरे फिलिगानो ये लाभुन दे उदे सापि गैटेन वाना गैटेन मोहते म ईटा दाल व दीप्त दाम्म वेदनी आकुसले क्रियात्मक वेनो मुकाद लेदातु आपुर सिंधु वेनो आविष्वार ने सपे बाले ईन वेनो ये आविष्वार ने सपे बाले हीन वेन नोना प्रश्न पिट तव प्रश्न मत वेनो ඊළඟට රෝගාබාධයන් මතුවෙනවා, මානසික රෝගී මතුවෙනවා, මානසික ව්‍යාධීන් මතුවෙනවා, මේ වගේ අප්‍රමාණ දේවල් වලට යනවා. ඒ නිසා අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙන දේ අපිට ලැබිලා නැත්තම් ඒ අපි කළා වූ අකුසල් විපාකයක් නෝ. අපි ඊට අදාළ කුසල් සංස්කාරයන් රැස් කළා නැහැ. එහෙනම් අපි මේක මතු කර ගන්න ඕනේ කුසලයේ තුලින්මයි. වෙන දෙයකට අපි දේවාලයකට පූජා වට්ටියක් කරන් ගියා කියලා බෝධින් වහන්සේ ළඟ පඳුරක් ගැට ගැහුවා, ත්‍රිශූලයක පඳුරක් ගැට ගැහුවා කියලා අපිට මේකෙන් මේකක් වෙන්නේ නැහැ. මොකද කුසලයේ ප්‍රශ්නයක් නිසායි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. එවැනි ප්‍රශ්න තියෙනවා නම් මොකද කරන්න ඕනේ? ලැබුණ දේෙන් සතුට වෙනවා වගේම උපේක්ෂාවෙන් ඒක දරා ගන්නවා වගේම නෝනා හැම වෙලාවෙම